අයිබෝන් කියලා පිළිගන්න සියලු දෙනාම ගොවිතු YouTube නාලිකාවට අපි කලින් වීඩියෝ එකේ කතා කරා ඉන්සල් වගාවේ මූලික දේවල් ටික ගැන. එතන පස් කොහොමද පස්සේ සේවන දාවුවද මේක හැදෙන්නේ එහෙම ගැන. අද කතා කරන්නේ යන්නේ කොහොමද ඉන්සල් පැලයක් අපි නිවැරදිව හදාගන්නේ කියලා. එතන මම කලින් වීඩියෝ එකේ කිව්වා අපිට ඉන්සල් හදාගන්න පුළුවන් මෙන්න මේ අපේ පඳුරකින් ගන්න මොටියන් මගින් හදාගන්න පුළුවන් නැත්නම් මෙන්න මේ බීජ පැල කරලා හදාගන්න පුළුවන්. අද කියලා දෙන්නේ යන්නේ කොහොමද අපි හරියාකාර මේ පඳුරකින් එන මොටියක් පැල කරගන්නේ කියලා. එතකොට අපිට මෙන්න මේ පඳුරේ තියෙන හොඳ පැලයක් ගලවලා ගන්න පුළුවන්. මම ඒ විදිහට මෙන්න මෙහිම පැල කීපයක් මම මෙලත් පඳුරකින් ගලවගෙන තියෙනවා. මේ තියෙන්නේ අපි වත් කරගත්ත පැල ටික. එතකොට බලමු කොහොමද මෙන්න මේ පැල ටික මෙන්න මේ වගේ සරු අස්වැන්නක් ලැබෙන විදිහට හිටවගන්නේ කියලා. හරි. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ගොඩක් සාක හැදෙන්නේ අවුව තියෙනවා. ඒතර ඉන්සල් ඊට වඩා වෙනස් ඉන්සල් හැදෙන්නේ සෙවන ස්ථානය තුළ. අපි මේ අරගෙන තියෙන සෙවන ස්ථානය ස්ථානයකදී අනිත් සාකයක් හිටවද්දී අපි සාමාන්‍ය ලොකු පලක් කපන්න ඕන. මේ පැලේ හිටවන්න අපි සාමාන්‍ය වෙන ශාකයක් නම් අඹ පැලයක්, කොස් පැලයක්, කෙසෙල් පැලයක් නම් අපි අඩි දෙකකවත් වලක් කපනවා. ඒතර මෙයා එහෙම නැහැ. මෙයාට අපි කපන්නේ ඉතා චූටි වලක්. ඒතර අපි කපන්නේ සාමාන්‍ය වලක් කපද්දී අපි ගන්න යනවාංගු එහෙම ගන්නවා. ඒතර මෙයා අපිට හිතන්න ගන්න පුළුවන් ඉතාම පහසුයි. අපි මේ උදැල්ල විතරක් පාවිච්චි කරලා වලක් හදාගත්තාම ප්‍රමාණය. මෙන්න මේ වගේ ඉතා පොඩි වලක්. ඉතා පොඩි වලක් මෙන්න මේ විදිහට ඉතා උදල්ලෙන් කපා ගන්න. ඉතා පොඩි වලක් කපා ගන්න. පොඩි වලක් කපලා ඊට පස්සේ අපි මෙන්න මේ පැලේ දෙන්නේ. ඒ පැලේ තියෙන මෙන්න මේ මූල මණ්ඩලය විතරක් යට වුණාම හොඳටම ප්‍රමාණවත්. මෙන්න මේ විදිහට අපි මූල මණ්ඩලය හොඳට වැහිලා යන විදිහට පස් ටික එකතු කරනවා. හොඳින් මතක තියාගන්න මෙයා හිටවද්දී කොයිම අවස්ථාවකවත් ලොකු වලක් කපලා මෙන්න මේ පැලේ දැන් මෙහෙමන මෙන්න මෙච්චක් විතර යට කරන්න එපා. මොකද මෙන්න මෙතනින් තමයි මෙයාගේ පැලමෝදු වීම පටන් ගන්නෙත්. ඒ වගේම මෙතනින් තමයි ඔබට අස්වැන්න ලැබෙන්නේ. මම මේ පඳුරින් පෙන්නන්නම් මේක. මේ තියෙන දැන් බලන්න මෙතනින් තමයි පැල මතුවලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ යට ඉස්තරකින් තමයි මෙන්න මේ වගේ රිකිලි මල් එන රිකිලි හැරවන්නේ. ඒක නිසා මෙයාගේ මූල මණ්ඩලයේ පමණක් යට වෙන්න හිටව ගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඔයා ගොඩක් යට කරොත් මොකද්ද වෙන්නේ? මේ පැලෙම මැරෙන්න පුළුවන්. ඊට පස්සේ පැලේ මැරුණ නැති වුණත් ඔයාට මේ වගේ නව මොරියන් ඇති නොවෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මල් කීටි හරන ගන්නත් පුළුවන්. ඉතින් අපි වගාවක් කරන්නේ අස්වැන්න ලබා ගන්න නිසා ඔයා අනිවාර්යයෙන්ම හිටවද්දී මේක හොඳට සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ දැන් අපි මෙන්න මෙහෙම හිටවගත්තා පස්සේ දැන් මෙයා අපි කියවනේ මතු පිටින් පමණයි හිටවගත්තේ. එතකොට හොඳ හුලඟක් ආවොත් මෙයා ඉගිල්ල වැටෙන්න පුළුවන්. ඒක නිසා අපි මෙන්න මේ වගේ ආධාරකයක් අරගෙන ඒ ආධාරකය මේ විදිහට සම්බන්ධ කරන පසට. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා හෙල්ලෙන්නෙත් නැතුව මෙයා හොඳට පුළුවන් ගැට ගහන්නත් පුළුවන්. ඊට පස්සේ වෙන්නේ සුළඟට මෙයා ගුලා වැටෙන්නෙත් නැහැ. මෙයා හොඳට සාර්ථකව හැදෙනවා. ඊට පස්සේ වත් පුළුවන් කරන්න පැලයට යම් දුරකින් පොඩි වසුනක් යදාන්න. පැලයට යම් දුරකින් වසුනක් යදාන්න. මොකද එතකොට වෙන්නේ අපිට තියෙන ජලය ටික ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මුල් කාලයේදී මේක වල් පැල ඇති ඇතිවීම පාලනය කරගන්න පුළුවන්. මේ විදිහට මාස 6ක් විතර යද්දි මේ ශාකේ හොඳට පැලවීම පටන් ගන්නවා. පැලවීම පටන්ගෙන ඊට පස්සේ අවුරුද්දක් විතර ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉතා හොඳ පඳුරක් ඔබට හදාගන්න පුළුවන් අස්වැන්න සහිතව. මම හිතනවා ඒතර අපි මේ පඳුරත් අත්ගාලා හිටවමු මේකේ පීඩියටම. ඒතර මේ පඳුරු හිටවද්දි මේ පඳුරු වල අවම මීටර් එකමාරක් පරතරේ තියාගන්න. මොකද දැන් පේනවා ඇති මෙන්න මේ වගේ පඳුරක් තමයි අපි හිටෙව්වේ. මෙතන දැන් මේ පඳුර සාමාන්‍ය අවුරුද්දක් විතර වෙන පඳුර. මේ පඳුර හොඳට ව්‍යාප්ත වෙලා තියෙනවා. තවල් පේනවා ඇති නවසාරක තවත් හට ගන්නවා මෙතන. ඒතර කියන්නේ එන්නේ පඳුර විශාල වෙනවා. ඒක නිසා අඩුම ගාන මීටර් දෙකක්වත් මීටර් එකමාරක්වත් මේ දෙක අතර පරතරේ තියාගන්න. එතකොට හොඳට ශාකය හැවෙන්නේ ඉඳ හදාගන්න පුළුවන්. අපි මේ විදිහට මේ පැලෙට්ටක් ගාලා ඉතව අපි ගල් එහෙම හුණුති ඩක් එක ඉවත් කරලා දාන්න. මේ
මුණ වලක් කපා ගත්තා ප්‍රමාණ. එරි වලේ ගැඹුර මෙච්චරක්වත් නැහැ. අපි කපා ගත්ත වලේ ගැඹුර මෙච්චරක්වත් නැහැ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙනම් කොළ ඉස්තර මෙහෙම දාලා නැත්තම් ඔයාගේ ලං කොම්පෝස්ට් එහෙම තියෙනවා නම් කොම්පෝස්ට් එකක් එහෙම දාලා ඊට පස්සේ මෙන්න මේ සාකේ තියෙන මූල මණ්ඩලය පමණක් යටගෙන විදියට පස් ටික පුත්තාගන්න. අපිට මේ වර්ෂාව තියෙන නිසා පොඩක් පස් ගතිය පොඩක් තෙත ගතියක් තියෙනවා. මේ විදිහට මූල මණ්ඩලය යට වුණාම මේක ප්‍රමාණ. ඔතන එන්සල් පුළුවන් නම් ඔයාගේ ඔය හේවන ස්ථානවල හිටවන්න. මොකද එන්සල් කියන්නේ ලොකුම ලොකු ආර්ථික භෝගයක්. මේක වර්තමානයටත් වඩා අනාගතයේදී මෙන්න මිල ඉහළ යනවා. එතකොට මේකෙන් ලබා ගන්න පුළුවන් ආදායම එන්නේ වැඩි වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයාගේ වෙන වගාවක් කරන්න බැරි භූමියක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම එන්සල් ලැබීම ආරම්භ කරන්න. මම කලින් වීඩියෝස් කිල් දුන්නා මේවා ලොකු මිලකට අලෙවි කරන්න පුළුවන් කියලා. දැන් මේ තියෙන අපි එම හිටවගත්ත ලෝෂාක ටික. මේක ගස් දැන් වාට පේනවා මේක තියෙන්නේ ගස් හේවනක්. ගස් හේවනක මේක අපිට වෙන වගාවක් කරන්න බෑ. කලින් මේක තේ දාලා තිබ්බ දෙමක්. ඒතර මේ තේ එහෙම හරිය ලොකුට හැදිලා නැහැ. මොකද සේවන තියෙන නිසා තේ හරියට හැදෙන්නේ නැහැ. ඒ වගේ ඉඩමක අපිට පුළුවන් ඉතාල පහසුවෙන් එන්සල් පඳුරු ටික බලන්න. ඒතර මේ වගේ පඳුරු වලට පස්සේ ඉත සේවන වුණත් අපේ ඉඩමෙන් ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නේද අපිට වෙන්න ඕනේ ඉඩමක. එහෙනම් මම හිතනවා වීඩියෝ එකට කරක් කරගත්තා කියලා ඇති කියලා. වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. අනිවාර්යෙන්ම වණික ඔයාගේ ඉනදාස බඩපත් කරගන්න. එහෙනම් ඉහිල්ලෙන්න පරිස්සමෙන් ඉන්න සියලු දෙනාම බුල්සක්.